වාරදිගේ කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ රෙහාන්ට වෙච්ච පොරොන්දුවක් නිසා ඉදිරියේදී සරණි වැටෙන කරදරයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක सब्सक्राइब करला मंगे के दुएन्न इतो कोटे मंगरांगेन वीडियो इसा नें तप्परें दनकान वाटत्त अवस्ताव थेन इतिंग वा मेवेनु कोटे हुंदीम दन्न कारना वाक थेन एतमाई रहान हितागन हिती सरनी क्यानने गोडाक महिंसक लामे क्याला इतिंग कोटीम क्यानो नां रहान बोरुवत हरी कसाद बंदिन्न केने होया कम केला रेक्सी क्यानो कोटे अवांकोम क्यूवे තමන්ට කොළඹ පන්නේට හදිච්ච කෙල්ලෙක් එපා ඒ වගේම නපුරු කෙල්ලෙකුත් එපා කියලා. ඉතින් අන්න ඒකත් එක්ක තමයි අපිට දකින්න ලැබුණේ සරණි අහිංසක කෙනෙක් විදියට රිහාන් ඉස්සරහට එනවා. ඉතින් කොටින්ම කියනවා නම් රිහාන් ඉස්සරහට ආපු සරණිව අහිංසක කෙනෙක් විදියට රිහාන් දැක්කා. ඉතින් මේකත් එක්ක අපිට තවත් දකින්න දෙයක් ලැබුණා. ඒ දේ මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? රිහාන් පොරොන්දුවක් කරගත්තා ඒ තමයි නැවත වතාවක් කිසිම දවසකදී කාත් එක්කවත් රණ්ඩුවට යන්න එපා කියලා. ඉතින් ඒ පොරොන්දුව ඒ වගේම ඉෂ්ට කරනවා වගේම සරණිත් රිහාන්ගෙන් පොරොන්දුවක් ගත්තා. ඒ තමයි නැවත වතාවක් රුක්ෂානා ඒ ගෙදෙට්ට එන්න දෙන්න එපා කියන එක. ඉතින් දැන් රුක්ෂානා මොන ගෙවන්ට පස්සේ ඉදිරියේදී රුක්ෂානා සරණිත් එක ගහ ගන්න පවා බැන ගන්න පවා එවි. හැබැයි රෙහාන්ට වෙච්ච පොරොන්දුව මත ඉඳගෙන සරණි අහිංසක විදියට බිම් බලාගෙන ඉන්න ලොකු ඉඩකඩක් තියෙනවා ඉස්සරහට යනකොට. ඉතින් මේකත් එක්ක ඇත්තටම රුක්ෂානට සරණිට ගහන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒකත් එක්ක සරණි ගොඩක් අසාධ්‍ය තත්වයට පත් වෙලා රෝහල් ගත කරන්න පවා සිද්ධ වෙනවා. ඉතින් කොටින්ම කියනවා නම් අහිංසක වෙලා ජීවත් වෙන්න බෑ කියන දේ. රෙහාන්ට ඔප්පු කරලා පෙන්නන්නයි සරණි මේ දේ කරන්නේ. ඉතින් ඇත්තට මේ දේෙන් පස්සේ රෙහාන් හැදෙනවා. ඒ කියන්නේ අහිංසක වෙලාම ජීවත් වෙලා පළක් නැහැ කියන දේ තේරුම් ගන්නවා. තමන්ට ගැහුවොත් තමනුත් ගහන්න ඕන කියන දේ ඔන්න ඉතින් ඉදිරියට රෙහානොත් විශ්වාස කරනවා සහ රෙහානොත් සරණිට ඒ ජීවිතයට යන උදව් කරනවා වගේම ඉදිරියේදී සටන් කලාව පවා ඉගෙන ගන්න රෙහාන් උනන්දු කරાવી සරණිව. ඔයාටත් මේ ගැන අදහසකුත් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.